ලව් නිසා ගත්ත වට හිතට දැනුනම ඩිෂන් එක මොකක්ද? එහෙම හර්ට් වෙච්ච තැනක. I hurt no end තනියෙන් ඉන්න. තනියෙන් ඉන්න? ඉන්න පුළුවන්ද? අමාරුයි. ගොඩක් අමාරු වුණා. දැන් ටිකක් කල් ගියේ හින්දා ડિપ્રેશન, એન્ઝાયટી ઓકમ પહો કરલા આહુ એવિલ્લા ડિપ્રેશન ઓ અવરુદુ પહક વિતર ડિપ્રેશન તિબ્બા મન દેનં હિટીમ એતોરા એ કાલે વેડ વલિન આયન ઉનાદ મન વેડ કરે ને મન અવરુદુ હતકમ એતરમ મી ઈકેની શોઝ એનવા શોઝ એલ સિંગ કરનવા ઇવેન્ટ્સ એનવા એ ટિક કરનવા સામાન્ય એહેમ લાઈફ એકક ગત કરા બીકોઝ એક મગી ઇન્કમ એક એચરાઈને ઈટ આમતરવ દેયક મન કરાની નહે හැබැයි මට මුකු ඩ්‍රයිව් එකක් තිබ්බේ නෑ මේ අලුතෙන් දෙයක් කරන්න දවසකට සමහරලාට පැය 16ක් විතර නිදා ගන්න වෙලාවල් ගොඩක් තිබ්බා ඒ කියන්නේ මුකුත් කරන්න හිතෙන්නේ නෑ නැගිටිනවා මොන හරි උයනවා ඒක කාලා ආයි ඇඳට වැටෙනවා කෙනෙක්ට හිතෙන පුරාණ ප්‍රයිනි මෙච්චර ඔයාට ආදරය කරන මිනිස්සු ඔයා එහෙම එකක් අල්ලගෙන එක අදහසක් එක කෙනෙක් ළඟ එච්චර හර්ට් වෙන්නේ එච්චර දුක් වෙන්නේ ඇයි කියලා ඔයා මොකද හිතන්නේ? මන්න ඉතින් මං තෝරගත්ත නැත්තම් මගේ ෆැමිලි එක නැත්තම් මගේ කෙනා හරි ඒ මං මොකක් හරි චරිත තෝරගෙන තියෙනවනේ මේගොල්ලෝ මගේ කියලා. එතකොට මොකද මට අල්ලගන්න පුළුවා මට ටැන්ජිබල් දේවල් වලට තියෙන්නේ. අපි හැමෝටම තියෙනවා මේ වගේ කැරක්ටර්ස් ජීවිතේ. ඉතින් මං කියවා වගේ අර අපි දෙන එක ආපහු හම්බෙන්නේ නැතිකොට ඒ කියන්නේ නරක නරක වෙන්න ඕනේ නැහැ කවුරුත්. ඒක එක එක අයගේ පැවැත්ම නැත්නම් ඒගොල්ලන්ගේ ජීවිත රටාව. එහෙම. මගේ වටේ ඉන්න කවුරුත් නරක නැහැ. මගේ වටේ ඉන්න හැමෝම හොඳයි. මගේ ජීවිත හිටපු අයත් ගොඩක් හොඳ අය. ජස්ට් මගේ ලව් ලැන්ග්වේජ් එකට නැත්තම් මගේ විදියට ගැලපෙන්නේ නැහැ ඇත්තටම. ඒ ડિප්‍රෙෂන් කාලේ කවුද ළඟ හිටියේ? ડિප්‍රෙෂන් කාලේ මම තමයි බිකෝස් මම දැනන් හිටියෙත් නැහැ මට ડિප්‍රෙෂන් තිබ්බා කියලා. බට් පස්සේ කාලෙකදී ගෙන් දැන් අවුරුද්දක් වගේ කාලෙකදී තමයි මම දැනගත්තේ මට ඇන්සයිටි ડિප්‍රෙෂන් දෙකම තියෙනවා කියලා. හැබැයි මම එතකොට කරේ යාළුවොත් එක්ක වෙලා වැඩිපුර ගත කරන එක. නැගිට ගමන් එළියට යනවා නැත්තම් වැඩ. පොඩි වෙලාවක් නෑ වටිනාකම තියෙන්නේ. ඔයා කියන තනියම ඔයා එක බෑ කරගන්න දරා ගන්න කියලා. යාළුවෝ හිටියද මාව දැනෙන මම ඇත්තටම ඉස්සර කියන්නේ ડિප්‍රෙෂන් තියෙන කමෙන් දැන් ડિප්‍රෙෂන් තියෙන කාලේ කියලා මම පාවිච්චි කරන්නම් බිකෝස් ඇත්තට මේ කාලේ මට ડિප්‍රෙෂන් තිබ්බා කියලා මම පස්සේනේ දැනගත්තේ. මට එහෙම ඉන්ටරැක්ට් කරන්න ආසාවක් තිබ්බේ නැහැ. මට ගෙදර යන්න විතරයි ආසාව තිබ්බේ. කියන්නේ ගෙදර අයත් එක්ක නිකන් ඉඳේත් මම කතා ඒ කියන්නේ මගේ දේවල් ගැන කතා කරන්නේ නැහැ මං ඉතින් hina වෙලා. ඒ කියන්නේ හරි සරල ජීවිතයක් අමාරුවෙන් නඩත්තු කරන හරි අමාරුවෙන් මේන්ටේන් කරන ලයිෆ් එකක් නෙමෙයි වඩ තියෙන්නේ කියලා. වැඩසටහන සාධාරණ කාලයක් ඇතුව කල් ඇතුව එනවා. ඒල රූපහිනී කැන්ටිමට එනවා. ඉදියාප්ප ටිකක් කනවා. කෑවා. සහ ડિප්‍රෙෂන් වෙන්න එපා. ඔයා වැටෙන්න එපා. ඔයා ගොඩක් දක්ෂතාවයක් තියෙන කෙනෙක්. ඔයාට ආදරෙන් කියන්නේ. Thank you. ඒක අපි සාමාන්‍ය ඉමෝෂන් වෙන්නේ අපි ආදර දෙවට කතා කරද්දී මට එහෙම තියෙනවා. මම ඔයාට ගොඩක් ආදරෙයි. Thank you. එහෙම ඔයා වින්දා කියලා විඳෙවුවා කියලා අහනකොට අපිට හර්ට් වෙනවා. ඔයාට තේරෙනවද? ඒ කියන්නේ ආයිනේ හાર્ට් එකේ. අපේ එහෙම වෙන්න එපා. ඔයා ශක්තියක් තියෙනවා ආදරය කරන දේවල් වලට ලැබෙයි. දවසක් ඒවි අපේ හීනවලට අපිත් අපේ හීනවලට දවසක් ඒවි අපිත් අපේ හීනවලට යාවි ඒ හැම මොහොතේ ළඟින් නුඹ හිටියොත් නැති දවසක් ඒවි අපිත් අපේ හීනවලට යාවි ඒ හැම මොහොතේ ළඟින් නුඹ හිටියොත් ඇති